සඳ සිසිල ලෙසින් ඔබ ආවා මද පවන ලෙසින් ඔබ ආවා ගම අඳුර මිවි උන් සඳක් වෙමි සංසාර ගමනයි අපේ ගිරි දුර්ග මැදින් මල් අතර මතින් මණි මුන් අපි ආගෙන සඳ එළිය බිම්බරක් මාර සේනා ඇවිත් යුත වැදුනත් බියවන්නේ නෑ යහ ප්‍රාර්ථනාවන් තුන් සිද්දරා ලෝකයම ජයගන්නේමු ගිරි දුර්ග මැදින් මරු පතර මතින් පියමණිමු අපියා සිසිල ලෙසින් ඔබ ආවා මද පවන ලෙසින් ඔබ ආවා ගන අඳුර නිවි උන් සඳක් වෙමි සංසාර ගමනයි අපේ ගිරි දුර්ග මැදින් මරු කතර මතින් පියමණිමු අපි ආදරෙන් අතර වෙනකොට කොල්ලො කෙල්ලො ටික එනවා මෙහාට. ඒ එන්නේ උන්ගේ අනාගත දේශපාලන නායකයා දැක ගන්න අඳුන ගන්න. තේරෙනවද? උන්ගේ බලාපොරොත්තු කඩ කරන්න නම් බෑ සර්. මේ අකන්නාවුත් මොකද වෙන්නේ? මං උන්ට කියලා ඉවරයි. මේ එන්නේ මන්ත්‍රීතුමාගේ අනාගත බෑන කියලා. යොහාන් මොන දේ කරලා හරි මිනිහව ගෙන්න ගන්න ඕන. නැත්තම් ලෝක ලැජ්ජාවක් වෙන්නේ. අංකල් දන්නවනේ මම මිනිහත් එක්ක කතා බහක් නැහැ කියලා. කතා බහක් නැහැ? ඒ මොකද? මට අංකල්ට ඒක කියන්න බැරි වුණා. මිනිහා දවසක් ඔෆිස් එකේදී ලොකු සද්දයක් දැම්ම මට. දැන් පස්සේ මම මිනිහත් එක්ක කතා බහ කරන එක නතර කරලා තියෙනවා. මදයි යොහාන් ලව්ව කියවන්න හැදුවා. දැන් මොකද වෙන්නේ? සර් සර්ටම ගිහිල්ලා එක්කරගෙන එන්න වෙන්නේ. ඇයි දැන් එන්න බෑ කියන්නේ? ඔෆිස් එකේ වැඩලු. ඔහොම ඉන්නකෝ බලන්න. ඔය කියන තරම් වැඩ තියෙනවද කියලා. රුක්ම මාත්‍යා මිස් බොමු උන්වට තේක. හෙලෝ සර්, ඇයි මේ වෙලාවේ? හෝ චරිත ඔෆිස එක ඉන්නවද? ගියා ගියා හනිමුන් ගියා. අර කෙල්ලත් එකද ගියේ? ඇතුව සර්, ආයිතින් උදේ 10 විතර දෙන්නත් එක පිටත් වෙනවා. ආයෙ එන වෙලාවක් කියන්න බෑ. වැඩේ නැගලා යනවා සර්. මේ චරිත තාම මට කොල්ලක් දෙනවා. හා සර්, මං කියන්න සර් කතා කළා කියලා කියන්නද? නෑ නෑ ආශි, එපා. සර් අර ජයපාල සයිට් එකේ ප්‍රශ්නයක් ලුනේ.
ඒක මන් දන්නවා හරි හරි. සෑන දන්නේ කොහොමද ඉති? සෑ කරපු දේ සෑන දන්නවෑ. අයිෂේ කට කට පරිසම් කරගන්නවා. පරිසම් කරනවා. රංජිත් සර් පොලිසිය ගියලුනේ. ආවෝ මන් දන්නවා ඒක. හරි මන් තිබ්බා. පොලිසිය කියන්නේ මේ දෙකම කරලා තියෙන එකම කට්ටියක් කියලා. ආන්ටේ කාගේ හරි කොන්ට්‍රැක්ට් එකක් කියලාත් පැහැදිලියි. කාවල් සැක කියලා අහන්නේ. පොලිසියෙන් කියන්නේ අංකල් සැක කරන කෙනෙක් ඉන්නවා නම් ගේන්න කියලා ප්‍රශ්න කරන්න කියලා. යොහාන් සැකයි කියලා කියන්නද? ඒක කරන්න බෑ. ඒක උඩ බලාගෙන කියලා ගහගන්නවා වගේ වැඩක් නේ. ඔව් ආන්ටේ. දැන් මම දන්න කෙනෙක්ටත් කතා කරා. එයා කියන්නේ සංකරණ කෙනෙක් ඉන්නවා නම් කියන්න කියලා. මේ ඔය බාස්ලට මූණු මතක නැද්ද? මතකයිලු ආන්ටි. ප්‍රශ්නේ තියෙන්නේ මේ ඊට කලින් දැකලා නැති අයලු. මට තියෙන ප්‍රශ්නේ උග නෙවෙයි. දිගින් දිගටම මේ වගේ සිද්ධ වෙන්න කියතින් එහෙම අපේ සයිට් වල වැඩ කරන බාස්ලා බය වෙනවා. අංකල් ඔය කරපු කට්ටියට ඕඩලා තින්නේ තෝක තමයි. මට හිතෙනවා යොහන්ගෙන් අහන්න. එපා එපා ඒක හරියන්නේ නැහැ. කරනවා නම් එක වැඩයි තියෙන්නේ. සුරේන්ද්‍රට කියන්න ඕනේ. ඒක කරන්න බෑ පුතා කැමති නිසා. ඔයා කියන්න. මේ කිව්වට කොහොමද කරන්නේ? පුතානේ මේ පවුලට බැඳෙන්න ඉන්න කෙනා. එයා එපා කියනවා අපි කියලා හරිනවා. රංජිත් මේ මම ඇත්තටම හිතුවේ නෑ ඒගොල්ලෝ අදම අපිට වැඩක් බාර දෙයි කියලා. මම හිතුවෙත් නෑ සර්. අපිට දෙන්න යන්නේ ලොකු ප්‍රොජෙක්ට් එකක්. ඔයාගේ ප්‍රසන්ටේෂන් එකේ ඉතින් පව එක තමයි. අනික වානේ මුලින්ම වැඩි දිගට මැදගෙන ගියේ. ඔන්න දැන් ඉතින් ඔයාට මාව වුණා නෑ. ඔයාට මේ වෙලේ තනියම ඇදගෙන යන්න පුළුවන්. අනේ බෑ සර්. සර් ඉන්න. මට තනියම කරන්න බෑ. නෑ 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 මං ගීලුට කිව්වේ මම ඉන්න බය වෙන්න එපා. මම යන්නම හිටියේ. නිර්මලි මෙහෙ ආවත් හරි ගෙදර ගියම නෑ නේද? නෑ සර්. එහෙනම් මෙහෙම කරන්න සත්‍යන්තයක් අල්ලලා දවස් දෙක තුන නියවරු දාලා ගිහිල්ලා එන්න. අම්මා මාව බලන්න ආවා. ඒ නිසා මට යන්න උවමනාවක් නෑ සර්. ඇයි ගමේ කවුරු නැද්ද ඔය එනකම් බලන් ඉන්න කෙනෙක්? අනේ නෑ. අම්මත් එනවා නම් යන්නේ මොකටද නේද? මම නැතිකොට නංගි මල්ලී කම්මැලි වෙනවා. ඒක තමයි ප්‍රශ්නෙකට තියෙන්නේ. ඒත් ඉතින් මං කලබලෙ ගිහින් එන්න ගියයි කියලා ඒ දෙනගේ වැඩවලට උදව් වෙන්න පුළුවන්කමක් නැහැ නේද සර්? ඉතින් අම්මට කියන්නකො ටිකක් අදින් ඉන්න කියලා. ඒ දෙන අම්මගේ ඇස් වහනවා. හරිම කපටිය. ඒ දෙන්නගේ අනාගතය ගැන තමයි මම වද දෙන්නේ. ඒ දෙන්නව හොඳ තැනකට ගේන්න තිබ්බොත් මට ඒ ඇති. ඒ වුණාට ඉතින් ඔයා ගැන පොඩක් හිතන්න. අනුන් ගැන හිතන්න එපා. මට ලොකු බලාපොරොත්තු නැහැ සර්. ලොකු බලාපොරොත්තු නැහැ නම් දැන් කොහොම බලාපොරොත්තුද තියෙන්නේ? මගේ පාඩුවේ කාටවත් අතපාන්න නැතුව කරදරයක් නොවී ජීවත් වෙන්න තිබ්බොත් ඒ ඇති. ඒ කියන්නේ තනියමද? නෑ මං කියන්නේ මේ ජීවත් වෙන්නේ. ඒව ගැන මං හිතන නෑ සර්. මේ ඉන්න තත්ත්වෙ හැටියට මට ඒ දේවල් ගැන හිතන්න බෑ. සඳෙලිය දැන් මැඩම් කවද්ද අපේ සේව මැරි කරලා අපේ බොස් වෙන්න? මං ඉතින් චරිත්ව මැරි කරා කියලා ඔයාලගේ බොස් වෙන්නේ නැන්නේ. ඇයි නැත්තේ? ඊට පස්සේ මැඩම් තමයි මෙතන වැඩ බාර ගන්නෙ. කවුද එහෙම දෙයක් කිව්වේ? එහෙම දෙයක් නොකියුවද මැඩම් බැන්දන් පස්සේ එහෙම නෙවෙන්නේ. සාමාන්‍යයෙන් පිරිමියා වැඩ ඔක්කොම ඉවරයි. වයිෆ් තමයි ඔක්කොම අතට ගන්නෙ නේද මිස්? මම නම් බිස්නස් වලට ඉන්වෝල්ව් වෙන්න කැමති නෑ. අනේ මැඩම් එහෙම කරන්න එපා.
මං කැමති හවුස් වයිෆ් කෙනෙක් විදිහට ඉන්න. අපේ ගෑණිත් කිව්වේ මැඩම් ඕකම තමයි. ගෙදරට වෙලා උයලා බියලා කන්න දෙන්න දීලා ඉන්නම් කියලා. පස්සේ තමයි ඉතින් කෙරුවව තේරෙන්නේ. ඇයි දැන් වයිෆ් එහෙම ඉන්නේ නැද්ද? හිටියා තාමත් ඉන්නවා. හැබැයි ඉතින් මැඩම් මාසේ අන්තිමට පඩි ඔක්කොම සුද්ධ දානවා. මම මාසේ අතිසේ කඹුරලා ගන්න පඩිය එයා වීදම් කරනවා. මොකෝ ඉතින් ඔව් පොලිසියට ගිහිල්ලා කියන්න කියලා ෆැමිලි බාර ගන්න එකක් කියවුවද? මැඩම් මොන ගෑනිද බැන්දම් පස්සේ සැර නැත්තේ? ඔය ඕන පිරිමියකින් අහලා බලන්න නේද ලොකු මමතා? මම ඇයි කහවල බඳින කෙනෙක් කිය? අනේ මම නම් චරිත පොඩක් අසල්කන්නේ. හැම ගෑනිම ඕම තමයි කියන්නේ. අපේ ගෑනිත් මැඩම් බඳින්න කලින් ඔය අබබෙක් වගේ බලා ගන්න ආදරයෙන් රැක ගන්න. මෙයාද නිර්මලි? කොහොමද ඉති? චරිත් නම් මට ඔයා ගැන කියලා තියෙනවා. හපුතලේ ඔයාව හොයාගෙන ආපු දවස් ඉඳන් අද නිති මීට් වුණේ නේ. දැන් අයියෝ මේ ආවද සි? නිර්මලි හම්බුනේ. මෙයාලව නම් ඉතින් මට හම්බෙලා තියෙනවනේ. ඉතින් කොහොමද? හොඳයි මඩම්. වරදක් නැහැ. චරිත් නම් මට කියනවා ඔයා යාට හරියට සපෝට් කරනවා කියලා. චරිත් මට වරදක් කියන්න තියෙනවා. ඒකත් ජයසිරි මංගලම් කිව්වලු. ඒ එහෙම කියන්නේ? එහෙම කියන්නේ ඒ ජෝඩු හොඳින් ඉන්නේ හින්දා. මැඩම් දැසටයි දෙකක් කරන්න ඕන ටිකක් උණුවට. ඉංගෙන් එන්න සර්. මං වාට කිව්වා අද මට බිසි දවසක් කියලා. හරි ඉතින් දැන් වැඩි ඉවරයිනේ. ඔයා කොහොමද දන්නේ මං වැඩි ඉවරද නැද්ද කියලා? හරි ඉතින් වැඩ ටික කරන්නකෝ. හැබැයි හවසට ඔමාව හම්බ වෙන්න ඕන. ඇයි ඒක හොයන්න? එක සර්ප්‍රයිස් එකක් මං කියන්නේ. අනේ ශනාලි මට මෙතන සෙල්ලම් කරන්න වෙලාවක් නැහැ. මං බිසි. හරි. ඔයා එහෙනම් අද හවසට එන්නම ඕනි. මං ඉතින් ඔයාලට කිසිම දෙයකට බල කරන්නේ නැහැ නේ. හරි හරි. හවසට යමු. දැන් ඔයා යන්න ප්ලීස්. තේකක්වත් දෙන්න නේද? තේකක් ඉතින් යනකම් බොන්න ඕනේ අරගෙන. මං මෙතන බිසි. මේ නිර්මලේ හරි ලස්සනයි නේ. අච්චර විස්තර කියලා මට ඒ ටික කිව්වේ නැහැ. දැන් නිර්මලේ ලස්සන එක වර ප්‍රශ්නයක්ද? ප්‍රශ්නයක් නෙමෙයි. එහෙනම් දැන් යන්න ප්ලීස්. මේ අද කොහෙද ගියේ? ප්‍රසන්ටේෂන් එකකටද? ඒකද මගේ කෝල්ස් වලට ආන්සර් කළේ නැත්තේ? ඔව් ඒක තමයි. කමක් නැහැ. ඒත් ඉතින් ඔයා අද හවසට එන්න ප්‍රොමිස් වුණානේ. එහෙනම් යන්න. යන්න. මේ හැබැයි හවස 4ට මං එනවා එක්කයි යන්න. යන්න. තපුස්සේ නියමිත වැඩේ කරලා තුන ඈ සර් දැන් බාස්ලා බයි සයිට් වල ඉන්න මම හිතන්නේ සර් අද කිසි දෙයක් වෙලා නැහැ. ඔව් අද බාස්ලා කවුරුවත් වැඩට ගිහිල්ලා නැහැ සර්. මම හිතන් ඉන්නේ මිස සයිට් වලත් පයින් නතරයට. හොඳයි හොඳයි ওই වැඩේ දිගටම කරගෙන යන්න ඕනේ සර්. ගෝලයන් සයිට් එක දුන්නා හොඳයි නේ. ඔය සර් මේව නිදිමරන් කරන වැඩනේ. හරි මම දෙන්නම්කෝ සල්ලි. පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න. දැනට මේ ඇතිනේ? ඇති සර්. මම ගිහින් එන්න නං ආ. හොඳයි.
මොදේ මිනිහ මොනාරද ගෙන්න ගත්තේ මොනාරද සල්ලි දුන්නේ එහේ මගේ මිනිහේ මම ඔයාලට කියලා තියෙන්නේ ඔයාගේ මිනිහෙක් කියලා කිව්වට මොනාරද ගෙන්න ගත්තේ කියලා කිව්වේ නෑ මේක ඉතින් ඔයාට වැඩක් ඇති දෙයක් නෙවෙයි ජනිත ඒ මිනිහා නේද තාත්තගේ සයිට්ස් වල ප්‍රශ්න ඇති කරන්නේ මොනවද ඔයා මේ කියවල මං දන්නවා සයිට්ස් වල ප්‍රශ්න කියලා මිනිස්සුන්ට ගහලා කියලා ඔයා නේද මේ දේවල් කරවන්නේ ඔයාට පිස්සුද ජනිත ඔයාට ඕනේ මේ දේවල් අවුල් කරන්න කම්පැනි එක අවුල් කරන්න ඔයා තමයි මේ මිනිස්සුන්ට සල්ලි විසි කරලා මේ දේවල් කරවන්නේ මම එහෙම දෙයක් දැනන් හිටියේ නෑ ජනිත මේ මිනිස්සු වැඩ කරන්න මගේ සයිට් වල වෙන වෙන තැන්වල යෝහාන් කැත වැඩ කරලා නම් අහු වෙන්න එපා එහෙම වුණොත් එක මොහොතක්වත් මම මේ ගෙදර ඉන්නේ නෑ මතක තියාගන්න ජනිත තමුන් මට තර්ජනය කරන්න එන්න එපා මම ওই තර්ජන වලට බය මිනිහෙක් නෙමෙයි මම යෝහාන් තමුන් දන්නවනේ ඒක ඔහොම යනකොට ඇත්ත හොයාගන්න පුළුවන් එතකොට බලමු 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 හදලා මට වත් එක්ක කතා කරන්න මොන විකාරයක්ද මේ අපි යන් එන්න විදහාසනගිරිය ටික කතා කරමු අනේ මේ මට එහෙම උමනාවක් නැහැ ඔයාට උමනාවක් නැතුව මට උමනාවක් තියෙනවා බෑ භාගය මම ආයි බොන් වලට ගිහින් අල්ලන්න බලන්න මම මොනවයි මිනිස්සුත් කියලා මට යන්න දෙන්න ෂෙල්ටර් ඔබනේ ඉතින් බැරි මගේ හිතේ කියන්නේ තේරුම් ගන්න කොනික මේක නම් දැන් ඕනට වැඩි ෂෙල්ටර්. නංගි මේ ෂෙල්ටර් හදන්නේ කතා කරන්නේ පොඩ්ඩක් අහගෙන ඉන්න පුනිකන් ගණන් වෙන්න නැතුව. අනේ මේ ජන දිහවක යනවද? මේ ඔයා කැමැත්තෙන් ආනත් අපිට සිද්ධුන බලේ කරන්න හරිද? ඒක කොහෙද මාත්‍රි? මොනවද කිව්වේ? දැන් 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 ඔය ළඟ බලන්නේ නැහැ මේ මිස් වයි හදියක් යන්නවා මේක මේ ලව් කේස් එක මේ ලව් කේස් උනත් මේක ළමයි බලෙන් අරන් යන්න බෑ මම දන්න කෙනෙක් නෝයි බලෙන් අරන් යන්න බෑ ඔයා බලෙන් ඉතර යන්න මිස් දැන් යන්න දියාම ඒ තමයි මට ගහන්න ගහනවා බලන්න තියනවා බලන්න මගේ අඟට අතක් හරි හතර හන්දි කන්නව දැනගනින් බලයි බලන්න අව ටිකකින් ඔයාව දාගෙන යනවා. උහුම වෙලාවට බය වෙලා බෑ. කෑ ගහන්න ඕනේ. උන් දන්නවා හොඳටම ෂොක් වෙලා කියලා. ඒ වෙලාවට තමයි ප්‍රයෝජන ගන්න හදන්නේ. Thank you very much. ඔයා හොඳටම ෂොක් වෙලා. දැන් වෙලාවට මැඩම් කොහොම හරි චරිත් මහත්තයව එක් කරගෙන එනවා මෙතෙන්. එතකොට මම කියපු දේ හරිනේ ඒ විදිහට කරන්න ඕන තේරුණාද මම කිව්ව ආකාරයට වැඩේ කරන්න ඕන හරි හා අන්නේනෝ හරි ඔය අන්න මේ කොහෙද නේවා එකන් ආවේ හරි එන්නකෝ ආ බහින්නකෝ පස්සේ එහා කරන්න ඕනේ අපි කියලා. මේ කොහොම වුණත් අපි පිරිමින්ට බය වෙන්න හොඳ නෑ.
උන් හිතාගෙන ඉන්නේ අපි බයගුළු జాතියක්. මේ අකව දේශපාලට ගේන්න බෑ ඉතින් අල්ලලා දාම. පැත්ත පළාත ගේන්න බෑ. මටත් දැන් හිතෙනවා සමීර දනගෙන හිටියොත් හොඳයි කියලා. අනික මගේ හද සාක්ෂියට එකගව මේ රටේ දේශපාලඥයෙක් වෙන්න මට කිසිම උමනාවක් නෑ. මොකද මට ලැජ්ජාවක් බයක් කියලා දෙයක් තියෙනවා. මම මේ පාර ගමට යන්නේ නම් මගේ දෙකේ කරුස්ත ගන්න මචං. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.